අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මත ගැටුම් තිබුණත් ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ආශිර්වාදයේ සමග ඉතිහාසයේ දැවැන්තම සඳහනේ ගොඩනැගුවා දයාසිරි කියයි එජාප සලකුණේ අවසන් තීරණය හෙට හඬපට යලි කරලියට තවත් හඬපට ගැන රංජන් කියයි රංජන්ට සාධාරණීෂ්ඨ කරන්න හරින් කතානායකගෙන් ඉල්ලයි පාසල් සිසුන් මත් උදුරෙන් බේරා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පාසලකට පොලිස් නිලධාරියෙක් කොරෝනා වෛරසය වැළඳීමෙන් වුහාන් ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂකවරයා ජීවිතක්ෂයට වෛරසය ආසාදනය වූ 81%කට සුවය ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තුව අද පස්වරු එකට රැස් වුණා. පාර්ලිමේන්තුව තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මගින් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව සභාවේ කීර්ති හා ගෞරවය සුරක්ෂිත වන ආකාරයෙන් භුක්ති විඳිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශ හා හඬපට සභාගත කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කතානායකවරයා ගරු මන්ත්‍රීවරුන්ගෙන් නැගුණු බලවත් ඉල්ලීම නිසා සහ පක්ෂ නායක ලැස්තිවෙන්ජේ එකඟ වූ අනුමැතිය පරිදි මෙම සංවාද 19ක් අඩංගු හඬපටේ සස්කණේ කිරීමෙන් අන්තව මුදා හැරීම සූසු බව මා තීකන අතර මේ තීරණය මතු දිනක සභාතකරුන් ලබන දේකර පින්වත් පුරවාදර්ශයක් නොවිය යුතු බවට තරයේ අවධානය යොමු කැමැත්තෙමි. පාර්ලිමේන්තුව තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද බලතල මගින් ගරු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව මෙම ගරු සභාවේ කීර්තිය හා ගෞරවය සුරක්ෂිත ආකාරයෙන් භාවිත කරනු ඇතැයි මා විශ්වාස කරමි. මේ සංස්කරණයකට ලක් කළේ මොන වගේ කොටස්ද? ඒ කියන්නේ දේශපාලන වාසියවාසි බලනද නැත්නම් නෑ කිසිම විදිහකට ඒක කියන්නේ මම කලින් කිව්ව පරිදි දේශපාලන බේජාන්නේ මෙතන ඉසේ තිබුණේ මේ මන්ත්‍රීවරු හතර දෙනාගේ කණ්ඩායමද පාර්ලිමේන්තුව සමාජයට කරන්න ඉටු කරන්න බලාපොරොත්තු වෙන යහපත කුමක්ද කියලා ඒක පරික්ෂා කරලා බලලා එතන තියෙන ඕපොදුපොලට වැඩි කුණුහරුප අසභ්‍ය වචන දැම්ම ඒක ඇයි මේ කුණුහරුපවලට මෙච්චර ප්‍රමුඛතාවයක් ලබා දීලා මන්ත්‍රීවරුන්ට ඒවා ලබා දෙන්න කටයුතු කරන්නේ පක්ෂ නායකයෝ එකඟ වුණත් අරු කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම දරන්න වෙන්න ගරු විපක්ෂ නායකතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා මත කරපු කාරණාව පිළිබඳව නිවැරදි කිරීමක් කරන්නට ඕන පක්ෂ නායකවරුන් කිසිම දවසක එකඟ වුණේ නැහැ මේ හඬපට සභාගත කරන්න ඒක පක්ෂ නායකවරුන්ගේ එකඟතාවයක් මත සිදු වුණු දෙයක් නෙවෙයි හැම පාර්ශවයක්ම නියෝජනය වෙන දේශපාලන නායකින්ටත් මේ උත්තරීතර සභාවටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට සිදුවේ හැකි හානිය පිළිබඳව තමයි මේ සංස්කරණය කිරීමක් ගැන කතා කරේ කිසිම ආකාරයක කිසිම දවසක කිසිම පක්ෂ නායකෙක් එකඟ වුණේ නැහැ මේව සභාගත කරන්න ඔව් ගරු විපක්ෂ නායකතුමා මම මතක් කරනවා එදා ඔබතුමාගේ නියෝජ්‍යත්මයක බැලුවා පොඩි නිවැරදි කිරීමක් ගන්න ඔබතුමාගේ නියෝජ්‍යත්මයක බලලා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍යත්මයක බලලා ඊට පස්සේ තමයි අපි තීරණය කළේ මේක පහදලා දෙන්න නැත්තම් මේක මම නවත්වන්න පුළුවන් ඔක්කොම සභාගතතුමා ගරු අපි මේක නවත්තමු ඔව් ඔබතුමා නියෝජනය කරන මන්ත්‍රීවරකේ ද වුණා ඒ අනුව දැන් හැම එකටම විපක්ෂ නායකතුමා විපක්ෂ නායකතුමා හැම වෙලාවෙම මට මේ පක්ෂ නායකව ගන්න බැහැ පරීක්ෂණය කරලා අපේ අදහස් කිව්වා මිසක් ඔබතුමාට සභාගත කරන්න කියලා අපි කොයි වෙලාවත් කිව්වේ නැහැ ඒක තමයි සත්‍ය තත්ත්වේ ඉතින් සභාවේ එකඟ නැති දෙයකට ඔබතුමා සභාගත කරන්න යන්නේ නැතුව මේ සභාගත කිරීම ඉවත් කරගත්තා හොඳයි අපි අයින් කරමු හරිනම් මම කියන්නේ සභාගත කරපු ඔක්කොම අපිට බලන්න දෙන්න ඕනේ හැබැයි ඔබතුමා ඒකට එකඟ නැතුව යම් ප්‍රමාණ සංස්කරණය කරනවා නම් ඒ සංස්කරණය කරලා හරි සභාගත කරලා තියෙන දේ මේ මන්ත්‍රීවරුන්ට බලන්න අයිතියක් තියෙන්න ඕන ද සභාගත කරනකට විරෝධයක් නැතුව ඒක අහන්න හෝ ඒකට සවන් දෙන්න හෝ ඒක මාධ්‍ය වලට නිකුත් කරන්න හෝ බාධා පැමිණීම කිසිසේත් යුක්තිසහගත නැහැ කියන එක තමයි අපි අදහස්. අපි දන්නවා මේ හඬපට සමාජ මාධ්‍ය තුලින් එළියට ආවා. හැබැයි මේ මාධ්‍ය තුලින් එළියට ආපු හැම එකක්ම මේ විපක්ෂයට කිසි ආකාරයෙන් බලපාන හඬපට තමයි එළියට ආවේ. දැන් මම දන්න විදිහට රංජන් රාමනායක මහත්තුමා මේ ඉදිරිපත් කරලා තියෙන හඬපට
ඔබතුමා මට එතුමා බන්ධනාගාරයට බලන්න කියලා මම කිව්වා රාජ්‍ය නායකයෝ ඇමතිවරු සමහර ඇමතිවරුන්ගේ බින්දාවල්ත් එක කතා කරපු හඬපට. ඉතින් මේ නිසා අපි දන්නේ නැහැ මේක නතර වුණෙත් මෙතුමා මේවා සභාගත කරපු හින්දාද කියන කාරණේ. ඉතින් අපි සභාවක් විදියට මේවා දැනගන්න කැමතියි. ඒ වගේම ස්ථාවර නියෝගානුව යම්කිසි ඩොකියුමන්ට් එකක් සභාගත කරපුවාම ඒකේ හොඳ නරක නෙමෙයි බලන්න ඕනේ. අපි ඒක බලලා අපි ඒක විචක්ෂණය කරලා විචාසීව බලන්න ඕනේ. ඒක ඇත්ත නැත්. ඒ නිසා මම හිතන්නේ මේක සභාගත කරපු එක අපි දැනගැනීමේ අපිට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරු දැන් ඉන්න අගමැතිවරු කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දෙන් ඒ සියලු දෙනාගේ හඬපට තියෙනවා. ඉතින් මාව අත්අඩංගුවට ගත්තේ ගරු කතානායකතුමනි හරියටම 14 වෙනිදා. මට ලොකු අසාධාරණයක් වුණා. අද මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරේ. මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමෙයි. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ එයා ලංකාවේ කපිල චන්ද්‍රසේකර ඉන්න මැදිරි දෙක මැද අද මම ඉන්නේ. මම මෙතන කිසිම හොරකමක් වංචාවක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ හොරුන්ව ඇතුළට දාන්න කියලා. ඕන කෙනෙක් අභියෝග කරන්න මම ඉරාජ් කතා කරපුවම නාමල් රාජවක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. ගරු කතානායකතුමනි. හොරු අල්ලන්න යද්දි හොරුන්ට කේස් යනවා. මේ හඬපටය ගැන ඔබතුමාට සම්පූර්ණ බලය තියෙනවා මේක ඉවත් කරන්න. ඉවත් කරන්න ඕන නෑ නෑ ඉන්නේ මම කියන්නේ මත දෙකක් තියෙනවා නෑ නෑ මම කියන්නේ ඉවත් කරන්න කියන එක නෙමෙයි කියන්නේ ගරු කතානායකතුමනි අහගන්න කියනකම් සල්ලි දුන්න එක්කෙනෙක් සල්ලි නෑ කියවට දුක් වෙනවා හරි ඔඩර් ප්ලීස් ඔඩර් ප්ලීස් හරි කලින් සල්ලි බලන එක්කෙනෙක් ටෙලිෆෝන් නෑගේ මොකද කියන්නේ අර කෙහෙල් කරන වැට පැනලාද පූල් හොරා කරෙන් දැනේද දන්නේ නෑ කට්ටිය කලබල වෙලා තියෙනවා ඒක ඉතින් අපිට කරන් දෙන්න මෙතුමාගේ චෝදනාව මගේ හඬපටක් තියනවා කියලා ඉතින් තියනවනම් එළියට දාන්න මගේ නම් ප්‍රශ්නයක් නෑ මොද ඔබතුමාත් දෙකම ෆ්‍රන්ට් රයිට් බෑක් සයිඩ් ගැන කතා කරේ නෑනේ. ඉතින් ඔබතුමාට ඕන එකක් එළියට දාන්න පුළුවන්. ඉතින් ඔබතුමාලා මේ වරප්‍රසාද වලට හැංගිලා කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වචනයක්ව කතා කරන්න බැරි අයට. එහෙම නැත්නම් අධිකරණයේ පවතින නඩු තීන්දුවක් ගැන විවේචනය කරන්න පටන් ගත්තම සමස්ත පාර්ලිමේන්තුවම හැල්ලුවට ලක් වෙනවා. අනිත් එක මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න මේ පාර්ලිමේන්තුවේ පැය දෙකක කාලයක් නාස්ති කරන්න එපා කරු කතානායකතුමනි. මෙතුමාට තව පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් හරියටම තව දින දෙකයි අදත් එක්ක ආරනකොට. ආයි ජීවිතේකට මෙතුමාට පාර්ලිමේන්තුව වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන පුංචි අසාධාරණයක් තියෙනවා ඇත්ත වශයෙන්ම මෙතුමාගේ හඬපට ටික එළියට ගියේ මෙතුමාගේ දැනුවත්කින් තොරව. එතකොට දැන් මෙතුමාට කොයිද තියෙන්නේ අවස්ථාවක්? දැන් මෙතුමා කරපු දේ හරිද නැද්ද කියන එක අපි ඔක්කොම ගැන විශ්ව ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතන මෙතුමාට සාධාරණයක් වෙන්න ඕනේ මෙතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. ඒතර එතුමා එන්නේ ඔබතුමාගේ ඉදිරියට. ඇවිල්ලා කියනවා මගේ හඬපට වලින් තෝරාගත් හඬපට ටිකක් මීඩියාගේ ගියා. ඒක කවුද කරේ? මොන බේස් හේතනන් කරේ? එතකොට මෙතුමාට ඕන නම් සභාගත කරන්න එතුමාට අවශ්‍ය සභාවට සහ ලංකාවට ලෝකෙට දැනගන්න මොකද්ද උනේ කියන එක ඔබතුමාගේ ඉදිරියේ ඉදිරිපත් කරන්න තොර වෙන කොහිද ආන්නේ? මේකට විරුද්ධ වෙන්නේ මේක සමාජ විරෝධී දෙයක් වෙන්න පුළුවන් නමුත් මේ මිනිස්සුන්ට සාධාරණ කිටුවේ යුතුයමයි බාධක ඉවත් කර දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග පැවති හමුවකදී. මේ අතර පරිසරය රැකගැනීමට මූලිකත්වය දෙමින් ව්‍යාපෘති සිදු කිරීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පසුවරුවේ පැවතුණා. මෝටර රථ එකලස් කිරීම, ලෝහ පාවාන් හා සම්බාණ්ඩ, ඇඟලුම්, ඖෂධ, කුළුපඩු, වියලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ කර්මාන්තකරුවෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියා. නිෂ්පාදකවරු සහ ආයෝජකයෝ බදු කෙවීමේදී හා රේකුවේදී මුහුණ පාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා. දැන් බලන්නකෝ අද පහබ්බිම් ගොඩ කරලා තියෙන තරම් ඒක දන්නහඳ දන්නවා පසුගිය පස් අවුරුද්දේ පලාතම ගොඩ කරලා. හැබැයි පරිසරයේ කවුරුවත් කතා කරන්නෙත් නැහැ, නිලධාරි කෑ ගහන්නෙත් නැහැ, සෝෂල් මීඩියා එකේ යන්නෙත් නැහැ, කිසිම දෙයක් නැහැ. හැබැයි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම තමයි මේ පරිසරයේ එන්නේ. එතකොට ප්‍රොජෙක්ට් එක වෙන්නෙත් නැහැ, අර පැත්තෙන් පරිසරෙත් විනාශ වෙනකොට ලංකාව පරිසරය අතින් ඉහළම තැනක් ගන්න ඕන. හැබැයි හැම තැනම බැලුවොත් පහත් බිම් ගොඩ කරලා ජෛව විවිධත්වයේ තියෙන බිම් ගොඩ කරලා කොහොමද මේවා වුනේ? මෙච්චර මේකක් තියෙනවනම් අමතනම දැන් ප්ලාස්ටික් ජාති තියෙනවා. පරිසරය ගැන කොච්චර කතා කරත් මූද දිහා බැලුවා තියෙනවා, හරක්ගේ බඩවල් දිහා බැලුවොත්, අලින්ගේ බඩවල් දිහා බැලුවොත් ඔක්කොම ප්ලාස්ටික් කාලා. මේ කොච්චර අපි කතා කරත් රියලිස්ටික් නෑනේ. යථාර්ථය මත අමතක කරලා ලස්සන්ට සෝෂල් මීඩියා එකේ තින් යනවා අරවා මේවා පරිසරය ගැන බොහොම දේවල්. හැබැයි එකක්වත් පරිසරය මිදන්ද? දැන් මෙතන මේකයි වෙන්න ඕන. මම කියන්නේ මේ පරිසරය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. හැබැයි ඒක ඇප්ලයි වෙන්න ඕන
හරි විදියට ප්‍රොජෙක්ට් එකක් ආවම ඒකට දැන් හෝටෙල් ප්‍රොජෙක්ට් එකක් ආවම ඒක කරන්න අවුරුදු 3ක් යනවා පරිසර වර්තාවෙන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවම ඒකට එනවා හැබැයි එහෙම කිසිම දෙයක් නැතුව පරිසරය විශාල වශයෙන් දූෂණය වෙනවා දැන් පරිසරය ආරක්ෂා කළ යුතු තැන් ප්‍රොජෙක්ට් එකක ඉන්නකන් ඉන්න ඕනේ නෑනේ මෙන්න මේ ප්‍රදේශය මුකුත් කරන්න බෑයි කියලා යම් කිසි ප්‍රදේශයක තියෙන්න ඕනේ ලෝක බෞද්ධ ප්‍රජාව සහ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් කියෝතෝ හීහෝගන්ජි විහාරස්ථානයේ මහානායක ඕටානි චෝජුන් හිමියන් ශාසන රත්න ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. එම ගෞරව නාමය පුද කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර දශක ගණනාවක් පුරා පවතින සමීප සම්බන්ධතා දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම සවිමත් කිරීමට හැකි වී ඇති බවයි. ලෝක බෞද්ධ ප්‍රජාව සහ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් ක්‍යෝතෝ හීහෝගන්ජි විහාරයේ මහානායක අතිපූජ්‍ය ඕටානි චෝජුන් හිමිපාණන් වහන්සේ ශාසන රත්න ගෞරව නාමයෙන් පුද කිරීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු අංක 1 ශාලාවේදී පැවැත්ුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ජපානය ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයේම බුදුදහමේ චිරස්ථිතිය උදෙසා තම ශාසනික දිවියේ වැඩි කාලයක් කැප කළ ක්‍යෝතෝ හි හොන්චි විහාරස්ථානයේ මහානායක අතිපූජ්‍ය ඕටන් චොජුන් නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම අවස්ථාවට සහභාගී වන ලැබීම මානත භාග්‍යයක්. ශ්‍රී ලංකාව ජපානයත් අතර පවතින්නේ දශක ගණනාවක් පුරා පවතින ඉතා කිට්ටු සමිතියාවක්. ජපානයේ රාජකීය පවුලට කිට්ටු ඥාතිත්වයක් ඇති උන්වහන්සේ ක්‍යෝතෝ මෙන්ම ප්‍රංශයේ සෝබුන් විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා ඇති වියත් පඬිරුවනක්. ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර ඇති උන්වහන්සේ ජපානයේ බෞද්ධ පුරෝගාමියෙක්. තේරවාදී මෙන්ම මහායාන ඉගැන්වීම අතර කතිකාවක් ඇති කිරීම වෙනුවෙන් අතිපූජ්‍ය ඕටන් චොජුන් ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පස්වරු 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දින පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පස්වරු 7ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. මෙහිදී පක්ෂ දෙකෙහි පිරිස ඉදිරි මහමැතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් සුවිශේෂී සාකච්ඡාවක් සිදු කිරීම නියමිත බවටයි වාර්තා වන්නේ. මීට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරඟවැදීම සම්බන්ධයෙන් යම් මතවේදාත්මක තත්වයක් පැවතියද ඊයේ දින දෙපාර්ශ්වයම එක්ව ඒකමතිකව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නමින් එළඹෙන මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කළා. ඒ අනුව අදාළ සංධානය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම ඊයේ දින දෙපාර්ශ්වය විසින් මැතිවරණ කොමිෂන් කාර්යාලයට බාර දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකත්වය වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වුණා. එමෙන්ම සංධානයේ සභාපති ධුරය හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ලබා දී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ මහලේකම්වරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාද ඊයේ දින පත් කරනු ලැබුවා. මෙම සංධානයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්, ජාතික සංවිධායක ලෙස දයාසිරි ජයසේකර මහතා සහ විමල් වීරවංශ මහතාත්, උපලේකම් උදය ගම්මන්පිල මහතාත්, උපසභාපති ලෙස තිස්ස විතාරණ මහතා සහ වාසුදේව නානායක්කාර මහතාත්, ඩියු ගුණසේකර මහතාත් පත් කර තිබෙනවා. එමෙන්ම නව සංධානයේ නියෝජ්‍ය ලේකම් ලෙස නම් කර තිබෙන්නේ මහින්ද අමරවීර මහතායි. එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නමින් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා. විවිධ මතවාද පැවතියද රට වෙනුවෙන් ඉතිහාසයේ දැවැන්තම සංධානය ගොඩනැගීමට හැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.
මේ ඉතිහාසය හදපු ඉතාම දැවැන්තම ප්‍රබලම නායකයෝ ටික එකතු කරපු සම්මේලනය තමයි මේ තියෙන්නේ. පළවෙනියෙන් ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම අනෙක් පැත්තෙන් වර්තමාන ජනාධිපතිතුමාගේ ආශිර්වාදය දිනාගත් දැවැන්තම සම්මේලනය. ඒකෙන් අදහස් කරන්නේ පැහැදිලිව ජනාධිපතිවරු 3 දෙනෙක්ගේ නායකත්වයෙන් ලැබෙන සම්මේලනයක් බවට මේ සම්මේලනය පත් වෙනවා. ඒක මේ රටේ ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. එක පැත්තකින් දෙවනුව මේ 3 දෙනාම රටට ආදරය කරන, රටේ ජාතික බලවේග සමග එකට වැඩ කරන, ඒ වගේම අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් කැපලා වැඩ කරන නායකයෝ පිරිසක් තමයි මේකට එකතු වෙලා තියෙන්නේ. යම් යම් කාරණා මත බෙම් වෙලා හිටියත් අපි සියලු දෙනාම නැවත එකට එකතු වෙලා එක මතයක ඉඳගෙන ජාතික බලවේග සහිතව මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඉදිරි අවුරුදු 5ක කාලය රටේ අලුත් ආණ්ඩුවක් හදන්න අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැමෝම පවතිනවා. ඒකේ සභාපතිතුමා විදියට මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා ඉන්නවා, ලේකම් විදියට මහින්ද අමරණමැතිතුමා ඉන්නවා. ඒ වගේම තමයි දැන් මම අර කිව්වේ පොජන එක්සත් පෙරමුණ තිබුණානේ 94 ඉඳලා. ඒකට අනෙක් පැත්තෙන් අපි හදුවානේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. පොජන එක්සත් පෙරමුණක් තියෙනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානයක් තියෙනවා, දෙකම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අපිට සන්ධානයක් විදියට ඉදිරියට යන්න පුළුවන්. සමහරවිට බොහෝ දුරට ඊළඟ මේ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ අපිට ඒ සමහරවිට ඒ ලාංඡනයට තරඟ කරන්න සිද්ධ වෙයි කියලා මම හිතන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට නියමිත නව සංධානයේ නම සහ ලකුණ පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වීමට නියමිතව තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නම සහ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. එය අනුව හෙට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. රන්ලික් කුමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීම පවත්වන්නේ. ඒ වගේම සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එම සාකච්ඡාවල නායකත්වය දරනවා. පොදු සලකුණක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පොදු සලකුණ හංසය බවටත් මේ අවස්ථාවේදී යම් යම් අදහස් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් අවසාන තීන්දුව හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දේ සම්බන්ධයෙන් අපි අවසාන තීන්දුවකට පැමිණෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපිරම මහතාගෙන්ද අප විමසීමක් කළා. හෙට උදේ 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පැවැත්වෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අපේ සම්දානේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහභාගිත්වයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ඡන්ද ඉල්ලනවා කියන එක තීන්දුව කරලා ඉවරයි. නමුත් කොයි වගේ ලකුණක්ද ගන්න කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. මම විශ්වාස කරනවා හෙට වෙනකොට අපේ ලකුණ මොකක්ද කියන එක කියන්න පුළුවන් කියලා. අසත් ජාතික පක්ෂයේ ලකුණ අලියා, ඒගොල්ලෝ යෝජනා කරන ලකුණ හදවත රාජාලිය, මේ වගේ ලකුණු ගණනාවක් තියෙනවා. නීත්‍යානුකූලව තෝරගන්න පුළුවන් ලකුණ අපි තෝරගන්නවා. මේ අතර නව සම්දානයේ ලකුණු සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය පිළිබඳව දේශපාලකණින් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට එක්ක අලියා හා එහෙම නැත්නම් හංසයා කියන එක තමයි කතා කරලා තියෙන්නේ. අලියා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ ලාංඡනය. ඉතින් ඒ ලාංඡනය වෙන්දේසි කරන්නේ නැහැනේ. ඒක වෙන්දේසි කරනවා නම් DSN මැතිතුමාගේ පිළිරුවත් වෙන්දේසි කරන්න වෙයි. මේකේ ලකුණ අලියද, හදවතද, කොටියද, එහෙම නැත්නම් සිංහයද කියන එක නෙමෙයි. මොන ලකුණෙන් ඉල්ලුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙන පුළුල් සම්දානය මේක ජයග්‍රහණය කරන ඒ ගැන කිසිම සැකයක් නැහැ. ලාංජනේ අපි ඉල්ලීමක් කරා මේක එක්ක අලියා ලාංජනෙන් එහෙම නැත්නම් හංසයා ලාංජනෙන් යන්න කියලා. නමුත් දැන් මේ වෙනකොට ඒ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කවුරුවත් කනස්සල්ලට ලක් වෙන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ වෙනදටත් වැඩිය ශක්තිමත්ව එන මහමැතිවරණයට මූණ දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වන්නේ ගෞරවය නොව රට වෙනස් කිරීම බව රාජ්‍ය මාධ්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එමෙදා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පක්ෂද විපක්ෂද කලින් ගහපැන ගත්තද මේ සියල්ල පත්තකින් තියලා රට වෙනුවෙන් ගෝඨාභය මහත්තයා අපට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි දැන් පහුගිය දවස් ටිකේ රූපවාහිනිය බැලුවාම නම් අපි සියඹල ගෙනල්ලාම නැද්ද කියලා තේරුණා. හැබැයි අපට අවශ්‍ය කරන්නේ ගෞරවය නෙමෙයි, අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? මේ රට වෙනස් කරන්න. ඒ නිසා ගෝඨාභය මහත්තයාව ජයග්‍රහණය කරේ කවුද කියලා අපි දන්නවා. සියලු ප්‍රගතිශීලී සියලුම දෙනා ඊයේ එක්සත් වුණා. ඊයේ අපි මේක ලියාපදිංචි කරාට පස්සේ
ඉදිරියටත් පුළුවන්කම තියෙනවා රට හදන්න රටට ආදරය කරන තවත් පක්ෂ එකතු වෙන්න කැමති නම් ඒ අයටත් අපේ අලුත් සන්දානේ තුල දොර විවෘත කරලා තියෙනවා අලුතෙන් එන්න හදන සමහර උනත් ගෝඨාභය මහත්තයාගේ මතවාදයත් එක්ක නොගැලපෙන කට්ටිය ඉන්නවා ගෝඨාභය මහත්තයා රුක් රෝපණය කරමු කියලා කියනවා තව කට්ටියක් කපාගෙන යන් කියලා කියනවා නායක වවමු කියලා කියනවා තව එක්කෙනෙක් කපමු කියලා කියනවා හැම වෙලේම කතා කරේ වාද කරේ බැනගත්තේ එකතු වෙන්න මිසක් වෙන් වෙන්න නෙමෙයි කවුරු හරි එකතු වෙන්න බෑගුවා නම් අපි එයාත් එක්ක වාද කරනවා අපි එයාත් එක්ක ගැටුණා ඒ එකතු වීම සඳහා මිසක් වෙන් වීම සඳහා නෙමෙයි ඒ නිසා අද ඉතිහාසගත වෙන්නේ මේ සම්දානේ හදලා එවාගේ නායකයෝ අමුණාන්සලා දන්නවා දැන් අලුතෙන් තෝරගෙන අලුත් ගමනක් ගන්න අපේ පාක්ෂිකයන් සියලු දෙනා අපිට විශ්වාසය අද හදන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් උඩ නායකයෝ ඔක්කොම එකට එකතුලායි. තමුන්නාංශ මේ ගමේ වාද වේද තියාගෙන එක එක්කෙනා බුණ්ඩු පාස් කරාට මෙහෙමයි කියලා ඒවට හු වෙන්න එපා. ඒක අපි කියන පළවෙනි. සා ගමේ තමුන්නාංශල සියලු දෙනා එකට අත්දැල් බඳ ගන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි ඉල්ලීම. ජනතාවට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු වත්මන් පාලකීන් විසින් මුළු මනින්ම බිඳ දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. බොරු කියලා බලය ගත්තා. ඒ බලයගෙනෙද්දි කිව්ව දේවල් ඉටු කරන්න බැරුණාට පස්සේ දැන් එකිනෙකා තම තමන්ගේ ගැළවීමට මත හදන. සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඕනකම තියෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයතුළු කණ්ඩායම තමයි මේ ඒවට ඉඩ දෙන්නේ නැත්තේ කියලා. තව සමහරු කියනවා මහින්ද මහත්තයා හිතවත් කට්ටිය කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේක තේරෙනවා ගෝඨාභයට තේරෙන්නේ නැහැ. එයා දේශපාලන දන්නේ නැහැ. ඒ නිසා තමයි මේක අවුල තියෙන්නේ කියලා. ඉතින් අපි දකින්නේ අවුල තියෙන්නේ දෙගොල්ලෝ අතර. මොකද්ද ඔය මුළු කණ්ඩායම බලයට ආවේ රට හදන්න වෙයි මොකක් සඳහාද බලය පොල්ලකා ගන්නයි. ඒගොල්ලන්ට තිබිච්ච මහා පරිම නඩු ටිකෙන් බේරෙන්න තමයි බලයට. දැන් ඒකනම් කරමින් යන. වැඩිකරුවන් දනුවන් කිරීම නෙවෙයි වැඩිකරුවන් සුද්ධ පවිත්‍ර කොට ගැනීම තමයි මේ ලෑස්තිමින් යන්නේ. මේ අය මුණ පළතින බරපතල ආර්ථික අර්බුදයේ හමුවේ බඩු මෙලිහලන් නිදාරණ එක, පොදු ජනතාවගේ සහන කපන එක, පුරුන්දු සහන ලබන උදින් එක සහ දිනාගත්තු අයිතිවාසිකම් සහ අයිතිවාසිකම් පවා අහෝසි කරමින් යන එකක් තමයි අපි දකින්නේ. ඒ නිසා මේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන කල්පනා කරන, පොදු ජනතාව ගැන හිතල වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි. ඡන්ද ගැනීම සඳහා ජනතාවට ලබා දිය නොහැකි තරමේ පුරුන්දු ලබා දීපු අවසානෙ ගත්තොත් ඒ කිසිවක් ඉටු කරන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් ලෙස තමයි කටයුතු කරමින් යන්නේ. නිසා අපි හිතනවා පෙරට ජනතාව අපි කවුරුත් ආණ්ඩුවට බල කළ යුතුයි කියලා. පොරොන්දු පරිදි සහන දෙන්න, අධ්‍යයනපු විශ්වවිද්‍යාලට වැඩිම ලබා දෙන්න, බඩුමිල අඩු කිරීමට පියවර ගන්න කියන බල කිරීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය කවදාකවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් කාර්ය පරිටෝරු පක්ෂයක් නෙවෙයි. ආණ්ඩු කරන කාලෙත් ඒගොල්ලෝ වැඩ කරේ ඒගොල්ලන්ගේ වටේ ඉන්න කණ්ඩායමටයි හොරුන්ටයි ඕන විදිහට. දැන් විපක්ෂයට වුණාට පස්සෙත් ඒගොල්ලෝ වැඩ කරමින් ඉන්නේ මේ තමන්ගේ බලය වෙනුවෙන් මිසක් ජනතාව නෙවෙයි. ඉන්සම මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න රැසක් තියෙන වෙලාවක ඒගොල්ලෝ සටන් වදින්නේ ලකුණකටයි තනතුරකටයි. මහබැංකුව බැඳුම් කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් අපි දකිනවා මේ මහබැංකුව හා සම්බන්ධව විවාහාරික වාර්තාව. දැන් මේ වාර්තාව සම්බන්ධයෙන් අද සහ හෙට පාර්ලිමේන්තු තුළ විවාදයක් තියෙනවා. ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනි මේ විවාහාරික වාර්තාව එළි නොදක්වා ඉන්න මේ රජයේ නොවැම්බර් මාසයේ 16 වෙනිදා පත්තුණු වෙලේ ඉඳන්ම කටයුතු කරා. ඒකේ රහස මොකද්ද කියන එක දැන් මුළු රටම දන්නවා. එවනම් අපි කියනවා මේ රටේ මෙවැනි හොරකම් සම්බන්ධයෙන් 2015 ඉස්සල්ලාද පස්සේද කියලා නැහැ. අපි පැහැදිලිවම කියනවා මහා බැංකු හොරකමට සම්බන්ධ විශේෂම EFF එක හරහා මේ කරලා තියෙන විශාල වංචාව හොයලා බලලා ඒ වැරදි කරපු අයට දඬුවම් කරන්න ඕනි. ඒ වගේම ඊට පස්සේ කාලෙදී 2015 පස්සේ ගොඩක් දෙනෙක් කතා කරමු මහා බැංකු වංචාව සම්බන්ධයෙන්ුත් වැරදි කරලා තියෙනවා නම් කවුරු හරි එයාට දඬුවම් කරන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ. දැන් මාස 3ක් ගත වෙලා තියෙනවා. මේ වෙනකන් නම් අපිට පේන්නේ නැහැ කියපු කාරණා එකක්වත් ඉටු කරනවා කියලා. ඒ කාරණා ඉටු කරනවා වෙනුවට අද රටේ ජනතාව ඉතාමත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉදිරි මාසයේ මුල් සතිය තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඉඩ ඇති බව රාජ්‍ය මාධ්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාධ්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ මාසේ අගදී එහෙම නැත්නම් එන මාසේ මුලදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඉඩ තිබෙන බව මට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව අපි එන්නේ මැතිවරණ කාලේ. මැතිවරණ කාලේදී අපි හැමෝම මැතිවරණයේ ජයග්‍රහණය කරලා අපේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකිනම් තුනෙන් දෙක ආණ්ඩුවක් පිහිටුවීමට අපි කටයුතු කරන්න ඕන කියලා අපි ජනතාවට අපේ අදහස කියලා තියෙනවා. ඒ අනුව මේ රට නැවත සැරයක්
සාර්ථකව ඉදිරියට යන රටක් බවට පත් කරන්නත් ජනතාව තුළට සහන ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් වැඩ කටයුතු දැන් කෙරෙමින් තිබෙනවා. ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් ලබන මැතිවරණ ලබන බවට සියලු පැත්තෙන් අපිට සමීක්ෂණ තොරතුරු වලින් අපිට අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කටයුතු වල සූදානම් වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පසු ඇතිවන ස්ථාවර ආණ්ඩුවකින් අපිට පුළුවන් අපි අනිවාර්යයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබන මේ ජයග්‍රහණය වළක්වන්න මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් කිසිම පක්ෂයකට දැන් නැවත පස්සට අදින්න පුළුවන් හැකියාවක් නැහැ මේ ජයග්‍රහණය. හැබැයි ඔබතුමාට මතක ඇති වෙනත් පක්ෂයක පාරක් ගානේ මම ඇවිත්තරේ පස්ස බලන්න කිව්වා. අද වෙන්න ගිලේ සභාපති මේ. ඒක ඇත්තටම එතුමා මොකද දැන් දේශපාලන කරලියේ ඉන්න නිසා එතුමාගෙම ඔබතුමා හැවුවම හොඳයි. කොහොමටත් පූජිතයෝ වංචාවෙන් දේශපාලනය කරන සියලු දෙනාට මේ රටේ ජනතාව මම හිතන්නේ හොඳ උත්තරයක් දෙන්න බලාගෙන ඉන්න මැතිවරණයේ බවට මේ මැතිවරණය පත් වෙලා තියෙනවා. අහපිය ගැන ඔබතුමාගේ නාඩි වැඩි කරන්නේ නැති වගේ කියයියේ ධූරේ පත් වෙනකොට වගේ හිතන්නේ. ඒක ගැන අදහස් එන්නේ බලන්න. නෑ නෑ මට හොඳට නාඩි වැඩ කරන්න මොකද මම සාම තරුණ මට්ටමේ ඉන්න නිසා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේවණ්ඩාර මහතා චෝදනා කර සිටිනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මූලිකත්වයේ දරන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධාන දේශපාලන පක්ෂය පොදුජන පෙරමුණ අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් වෙනස් කිරීමට නැත්නම් සම්දානගත වීමට පියවර අරන් දිනවා. මේ පියවර ගැනීමේදී මේ පාස්කු සිද්ධියේ මහමොල කාර්යය හැම නැත්නම් ප්‍රධාන වගකීම්වත්තා වන මෛත්‍රීපාල සිරිසේනව තමයි මේ සම්දානයේ සභාපතිවරයා විදිහට පත්කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාදිනල් වහන්සේ ඇතුළු කතෝලික ජනතාවත් ශ්‍රී ලංකා වාසී හුදුමහත් ජනතාවත් බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නීතිය නවන්නේ නැතුව වංගු ගහන්නේ නැතුව මේ ජනාධිපති කොමිෂන් සභාව හරියාකාරව මෙහෙවලා නිවැරදි තොරතුරු සියල්ල ඒකරාශී කරගෙන මේකට වගකීම් පුද්ගලයා සම්බන්ධව නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරાવી කියලා. හැබැයි දැන් මේ සම්දානයේ සභාපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේන පත්කර ගැනීම තුළ බෙහෙවින්ම පැහැදිලිවම ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ කියමනක් තියෙනවා ගහපු බෙරේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. මේ කොමිෂන් සභාව මෙතෙක් කාලයක් පවත්වන ලද පත් කරන ලද කොමිෂන් සභාව බවට පත් වෙනවා කියන එක අපට නිසැකවම අනුමාන කරන්නට පුළුවන්කම තියෙනවා. නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙනතුරු පවතින මනාප ක්‍රමයේ ගැටලු අවම කර ගනිමින් මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ලකුණ පොහට්ටුව කියලා 90% විතර ස්ථිරයි. දැන් තියෙන කිලෝ දෙනා මේ එකඟ කරගෙන ඒ පොහට්ටුවෙන් තරම් කිරීමේ කටයුතු යන එකයි. ඉතින් ඒ නිසා මනාප සම්බන්ධයෙන් නම් ඉතින් ඔය පොහට්ටුවෙන් ඉල්ලුවත්, බුලත් කොලෙන් ඉල්ලුවත්, අතෙන් ඉල්ලුවත්, පුටුවෙන් ඉල්ලුවත් මනාප සම්බන්ධයෙන් නම් තියෙන්නේ ඉතින් මේ මනාප තුල ඉතින් කොහොමවත් මනාප වලට අරගල ඇති වෙනවා. මනාප කියන එක මිනිස්සු බොහොම කැමැත්තෙන් දෙන දෙයක්. ඒක බලෙන් ගන්නත් බෑ, චණ්ඩිපාත් දාලා ගන්නත් බෑ, තමන් අහවලාගේ අහවලා කියලා පාරම් බාලා ගන්නත් බෑ. ඒක ගන්න තියෙන්නේ ජනතාවේ කැමැත්තෙන්. ඒ නිසා මම හිතන්නේ නෑ මනාප ක්‍රමයේ අවලංගු කරලා අලුත් ඡන්ද ක්‍රමයක් ගියනකම් මනාප ප්‍රශ්නය තුළ විවිධ ප්‍රශ්න මතුවෙනවා, ගැටලු මතුවෙනවා. ඒ ගැටලු අවම කරගෙන යන්න තමයි අපි කවුරුත් උත්සාහ කළ යුත්තේ. වත්මන් ආණ්ඩුව මෙරට තරුණ තරුණියන් හට රැකියාව ලබා දීමට පොරොන්දුවද එය ඉටු කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙනකොට ලක්ෂ අපි කියන ලක්ෂ 20කට ආසන් විශාල තරුණ තරුණියන්ගේ ආයුධපත් ප්‍රමාණයක් ආසන සංවිධායකවරු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු එකතු කරගෙන තියෙනවා. දැන් ඊට අනිද ලියුමක් එවයි ඔබ රැකියාවක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. නැත්නම් ඔබ රැකියාව ලක්ෂයේ ව්‍යාපෘති සඳහා ඔබ සුදුසුකම් ලද්දකි. මේ ලියුම එවයි මේ වෙනකොට ලක්ෂ 20ක විතර තරුණ තරුණියන් මුළු රටේම අඩුමතරම් ලක්ෂ 10ක තරුණියන්ට මේක ලබා දෙනවා කියලා ලිපියක් එව්වට පස්සේ මම අහනෝ රජයෙන් අඩුමතරමින් ලක්ෂයකට රැකියාව දෙනවනම් මොනවද දෙන රැකියා? කෝ එකට දෙන වැටුප්? මේ වෙනකොට රාජ්‍ය සේවයේ ඉන්න රජයේ නිලධාරීන් වැටුප් ටික ගෙවා ගන්න බැරි ආණ්ඩුව, මේ රටේ අහිංසක විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරපු මුදල ගෙවා ගන්න බැරි ආණ්ඩුව, ලක්ෂයකට රැකියා දෙන්න අවශ්‍ය මුදල් කොහෙන්ද හොයාගන්නේ? පුළුවන් නම් කියන අමාත්‍යවරේ කවියෝක් කරනවා. මේ අහිංසක මිනිසුන්ගේ හිත්වල සංවේදීකම හොරකම් කරපු ආණ්ඩුවක් විදියට කටයුතු කළා. අද මේ තරුණ තරුණියන් ටික කඩේ යවලා මේ මැතිවරණ දිනන උත්සාහ කරනවා.
මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට අනුපමේය සේවයක් ඉටු කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට පනව ඇති අමරිකානු සංචාරක තහනම පිළිකුල් සහගත ක්‍රියාවක් බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් තමුන්නාන්සේලා දකින්න ඇති ඊයේ පෙරේදා ශවේන්ද්‍ර සිල්වා අපේ හමුදාපතිතුමාට ඒ කියන්නේ රටට ජාතියට අනුපමේය සේවයක් කරපු පතාක යෝධයෙක් වෙච්ච ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට ඇමරිකානු රජයෙන් ගමන් තහනමක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවට ඇතුල් වෙන්න බැරි වෙන විදියට. ඉතින් මන් දන්නේ ඒකේ මොකද්ද සාධාරණත්වය කියලා. ඉතින් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කරේ මේ රටට සේවය කරපු එක. මේ රටේ ජනතාව භීෂණයෙන් යට වෙලා ඉන්න කාලෙක හමුදාවේ සේනාංකයක් මෙහෙවලා මේ රටේ ජනතාවට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න, ඒ වගේම අපේ අනාගත පරම්පරාවට බයෙන් සැකෙන් නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න එතුමාගේ මුළු තරුණ කාලෙම දීපු කෙනෙක්. හැමදාම කැලෑවල් වල ඉඳගෙන ත්‍රස්තවාදීන් සමග ගහගත්ත කෙනෙක්. අවසානයේදී බලනකොට එතුමාට ගමන් තහනම් දානවා නම්, ඒ වගේම එතුමාගේ මුකුත් නොදන්න, ඒ කියන්නේ යුද්ධය අවසන් වෙන කාලේ ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ලොකු දුව, මට මතකදී හිටිය ඉස්කෝලේ පහේ පන්තියේ, පොඩි දුව හිටියේ තුනේ පන්තියේ, ඒ නොදරුවන්ටත් මේ විදියට අච්චු කරනවා නම් ඒක ඉතාමත්ම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු කාර්යයක්. රජයක් විදියට ඇමරිකාවට ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා අපේ රජය. ඒ අය ඒ ගැන සලකා බලනවා කියලා දිනවා. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. අපේ ප්‍රශ්න ඉවර නෑ. අපි තාමත් හිර වෙලා ඉන්නේ මේ ජාත්‍යන්තර බලවේග වලට. දෙමළ අන්තවාදී අවධානම අපි සතුටවමත් තියෙනවා. ඒ නිසා යම් කිසි වෙලාවක මේ අවධානම යලිත් මතු වෙනවා. ඒකට එකම විසඳුම තමයි අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ශක්තිමත් කිරීම. ජනාධිපතිතුමා පත්තල ඉන්නෝ, නමුත් ජනාධිපතිවර තාම ආණ්ඩුවක් නැහැ. එතුමා තාමත් ඉන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් මත. අන්තර්කාලීන ආණ්ඩුවක් කියලා කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා පහුගිය දවස් 90ක පමණ කාලය තුළ ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් කරපු දේවල් ඇත්තටම ප්‍රාතිහාර්යක් වගේ. මොකද බලයක් නැතුව කරපු දේවල්. මේ රටේ කරපු වෙනස්කම්, මේ රටේ කරපු දේවල්, මේ රටේ මිනිස්සු ප්‍රසාදයට පත්වලා දෙන දේවල් කරේ ඇත්තටම කකුල් දෙක බැඳලා රේස් එකක් දුවන්න කියන වගේ තත්ත්වයක ඉඳගෙන. එහෙම තත්ත්වයක් යටතේ එතුමා ඊතරම් දෙයක් කරා නම්, එතුමාට බලගත් ආණ්ඩුවක් හදලා දුන්නොත් ඔබට හිතා ගන්න පුළුවන් මොකක් කරාවිද එතුමා කියලා මේ රටේ. පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජාතික පාසල් සඳහා පුහුණුවලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමටද කටයුතු කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධවයි. දැන් මේ 206,982 ළමයින්ට මාස්කේල් වැක්සින් එකක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. මොකක්ද? මහා පරිමාණ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දෙන්න. මේ තරුණ වයසේ පහුවෙන ළමයින්ට 6 වසරෙන් යහපැත්ත කුමන හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කිරීම සඳහා පොළඹවීමක් කරන අවස්ථාවේදී කිසියම් බාහිර පුද්ගලයෙකු අද ඇති කළ තියෙන එක වැරදි ආකල්පයක් තමයි මේ වෙන කිසියම් හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරපුවාම නිදිමැරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අද පාසල් ළමයි විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයින්, පිරිමි ළමයින් විතරක් නෙමෙයි ගෑන් ළමයින් පවා සමහර පෙති වර්ග ආහාරයට ගන්නවා මිත්‍යා ආකල්පයක් ඇති කරලා තිනවා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා. ඒ අනුව 6 වසරේ ඉඳලා 13 වසර දක්වා පන්ති කාමරේ වෙන්කල ජ්‍යෙෂ්ඨ නියාමකේ පුරුදු කරපු පත් කරනම අවිල්ලිවල අපි මාර්තු මාසේ අවසන් වෙද්දී මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ජාතික පාසල් 49ම හැම පන්ති කාමරයකටම ට්‍රේනින් කරපු නියාමකෙක් යොදවනවා. අපි මේ තුල අවබෝධයක් දැනුමක් ඇතු වැඩ කරන පාසලට ආදරය කරන දරුවන්ට ආදරය කරන අය අපි තෝරගන්නවා. ඒ නිසා දරුවන්ට මේ මත්ද්‍රව්‍ය පිළිබඳ ඇති කරපු සෑම මිත්‍යාවක්ම බිඳහෙලා ඔහුට ඇති වෙන හානිය පිළිබඳව කුඩා පොත්පිංචි සකස් කරලා තියෙනවා. ඉස්කෝලේ ආදිශිෂ සංගමේ හැම ළමයෙක්ගේම අතේ පොත්පිංචි තියලා අර නියාමකයා විනාඩි 45ක් ඒ දේශය කරා. ගොවි බිමක් ආසන්නයේදී වන අලින් දෙදෙනෙකු එක අපිට එක ගැටීමෙන් වැටීමෙන් මිය ගිය පොතක් මිනිපේ පහේ කණුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මිනිපේ පහේ කණුව හඳගනාව බටුමුල්ල වසමේ සහ උඩුයගල වසම් දෙකමායිමේ ගොවිබිමක් ආසන්නයේ අලින් දෙදෙනෙකු එකපිට එකා වැටී මියගොස් ඇති බවට හසලක පොලිසිය වෙත අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සහ වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
වගා භූමියක් වටා ඇද තිබූ විදුලි රැහෙනක පැටලි අලි දෙදෙනා මිය යන්නට ඇති බවට පොලිසිය සැක පළ කර සිටින අතර වනජීවී දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් පශු වෛද්‍යවරයෙකු පැමිණ මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අලි දෙදෙනා මිය යෑමට හේතුව තීරණය කරනු ඇති බවට පොලිසිය ප්‍රකාශ කළා. මිනිපේ සිට හසලක දක්වා ඇති විදුලි වැට අක්‍රීය තත්වයෙන් පැවතීම සහ නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් වසර පුරා මිනිපේ ගොවි ජනපදයට විශාල ලෙස වන අලි තර්ජන එල්ල වී ඇති බවත් එමගින් සාමාන්‍ය මිනිස් ජන ජීවිත අඩාල වී ඇති බවත් ගොවීන් චෝදනා කරනවා. ඕන තරම් එනවා. නමුත් මේ දවස්වල විඳින දුක මිනිසු මගේ කුසල් දෙකක් ඉවරයි වෙලේ. හතර දෙනෙක් ගිහිල්ලා මුළු කුඹුරම ඉවරයි. වග කරන්නේ කොහමද? වග කරන්නේ ඔක්කොම ඉවරයි. විනාශ වෙනවා. මේ මාතේ මේ මාතේ කියලා වෙලා තියෙන එකයි මේ. රන්දිනගල ව්‍යාපාරී රන්දිනගල පටන් ගත්තට පස්සේ තමයි මේ අලින්ගේ මේ කරදර ඔක්කොම තියෙන්නේ. මොකද ආරෙන් මේ හැමතැනම අලි ඉන්නේ උන් ගෙනල්ලා දානවා රන්දිනගල. ඒ ගෙනල්ලා දාලා දැන් ඉවුන් හැමතැනම විසිර ගිහිල්ලා මේ මේ දිගටම හැමතැනම අලි රෑ දවල්. ඉතින් අපේ මිනිසුන්ට වෙලා තියෙන්නේ ගොවි තනබසක් කරගන්න ක්‍රමයක් නැහැ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් හසලක වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක යුපී රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සහ හසලක පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. වයස අවුරුදු 106ක් ආයු වළඳ අපවත් වී වදාළ පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිම්පාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා තිඹිරිගස්සායේ හෙන්ද්‍රී පේදිරිස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහරගම සිරි වජ්‍රාචාර්ය ධර්මායතනාධිපති අපවත්ී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල මහානාහිම්පාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ දේහය මේ වන විට මහරගම සිරි වජ්‍රාචාර්ය ධර්මායතනයේ තැන්පත් කර ඇති අතර එහි සිදු කරන ආගමික වතාවත් වලින් අනතුරුව හෙට සවස 1ට හයිලෙවල් මාර්ගය ඔස්සේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. ඉන්පසු උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර අනිත්‍යා එනම් 20 වෙනිදා පසරු 1ට එහිදී ආගමික වතාවත් සිදු කරනවා. අනතුරුව දේහය තිඹිරිගස්සායේ හෙන්ද්‍රී පේදිරිස් ක්‍රීඩාංගණයට වැඩම කරවා සවස 3ට ආදාහන කටයුතු සිදු කරනවා. වසර 106ක් ආයු වළඳ අපවත් වූ උන්වහන්සේ මෙරට ජීවතුන් අතර සිටි වයසින් වැඩිම භික්ෂුන් වහන්සේ බවටද වාර්තා වනවා. බම්බලපිටිය සිරි වජිරාරාමාධිපතිව වැඩවිසූ පැලැන්නේ සිරි වජිරාචාර්ය මහනාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිම්පාණන් වහන්සේ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිම්පාණන් වහන්සේගේ පැවිදි සහෝදරයද වුණා. මහරගම සිරි වජිරාචාර්ය ධර්මායතනය භික්ෂු පුහුණු ආයතනයක් බවට පත්කිරීමට මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් හා එක්ව කටයුතු කළේද අපවත් වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිම්පාණන් වහන්සේයි. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් චීනයේ වුහාන්හි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියෝ ෂීමින් මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාළ වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගෙන් 80%කට වඩා වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එසේම අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1868. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදින සංඛ්‍යාව 72,436ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගත වූ පැය 24 තුළ සිදු වූ නව මරණ සංඛ්‍යාව 93ක්. චීනයේ සෞඛ්‍ය අංශය අවධාරණය කර සිටින්නේ අදාළ වෛරසයේ එරට සෞඛ්‍ය සේවකයින් 1,716 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි. එසේම වෛරසය ආසාදනය වීමෙන් චීනයේ වුහානි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂකවරයා වන 51 වැනි ලියු ෂීමින් නම් වෛද්‍යවරයා මියගොස් තිබෙනවා. රෝහලක ප්‍රධානියකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු අවස්ථාවමයයි. වෛරසයේ මාරාන්තික බව ලෝකයට හෙළි කරමින් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව මුල්වරට අනතුරු ඇඟවීම සිදු කළ ලී වෙන් ලියැන් නම් වෛද්‍යවරයාද පසුගියදා ජීවිතක්ෂයට පත් වූයේ අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ රෝගිය ආසාදනය වූ රෝගීන්ගෙන් 80%කට වැඩි පිටසක් මේ වන විට සුවය ලබා ඇති බවයි.
එසේම 14% ක පමණ පිරිසක් නියුමෝනියා වැනි රෝගී තත්ත්වකින් පිරෙන අතර 5% ක පමණ ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ලොව රටවල් 29ක් පුරා පැතිර ගොස් තිබෙන COVID-19 වෛරසය සඳහා HIV ප්‍රතිකාරයක් භාවිතා කරමින් ජපානය ඉක්මනින් පරීක්ෂණ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එරට ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහයිට් සුහා පවසා තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ඖෂධය අනුමත කිරීමට කොපමණ කාලයක් ගත වේද යන පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.